දිවයිනේ මේ දිනවල විශේෂයෙන්ම මේ අධික උණුසුම් කාලගුණික තත්ත්වයක් තියෙනවා. කෙසේ නමුත් අතරින් පතර සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. එතකොට අද දිනයත් අපිට කියන්න පුළුවන් බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම සහ වයඹ වගේ ප්‍රාත්වල සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුණු සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. හැබැයි මේවා කෙටි කාලීන වර්ෂාපතන තියෙන්නේ. මේ වැසි ප්‍රමාණවත් වෙන්නේ නැහැ මේ අධික උණුසුම් කාලගුණික තත්ත්වයේ. පෙර වසරවල් එක්ක සංසන්දනය කරපුවම මේ අධික උණුසුම් කාලගුණික තත්ත්වය මේ වසරේ ඉතා තදබල ලෙස අපිට දැනෙනවා කියන එක පැහැදිලිව කියන්න වෙනවා. කෙසේ නමුත් ඉදිරියේදී අපිට එළමෙන්නේ නීති දිග මෝසම් කාල පරිච්ඡේදය. එතකොට මේ නීති දිග මෝසම් කාල පරිච්ඡේදයේ මැයි මාසයේ 10 වෙනිදායින් පස්සේ මේ නීති දිග කොටසේ තියෙන වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව වස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම, වයඹ මේ වගේ පළාත්වල තමයි මේ වැසි සහිත කාලගුණික තත්ත්වය වැඩිවන්නේ. එතකොට එවැනි කාල පරිච්ඡේදයක් තුළ එම පළාත්වල මේ තියෙන අධික උණුසුම් කාලගුණික තත්ත්වය පහව යන ලකුණු තමයි අපිට විශ්ලේෂණ වලින් පෙන්වන්නේ.